මගේ තාත්තා ඇඳුම් මහන්නේ. තාත්තා වැඩ කරේ හයිද්‍රාමිරි සමාගමේ කොළඹ. අපි නම දෙනෙකුගෙන් යුක්ත පවුලක දරිද්‍රතාවෙන් අන්ත ආසරණ තත්ත්වයට පත් වෙච්ච පවුලක් අපි. අපි ගමේ ඉඳලා කොටේනේ ගෙවල් වලට ඇවිල්ලා උගාක් අපි ඒ ආබාසේ ලැබලා ඒ දුක් විඳා. දැන් අද දැන් මේ අපි තෑගි බෙදා දෙනකොට අපේ මේ දෙමළ අපේ ශ්‍රී ලාංකීය හිතවත් දරුවන්ට අපේ ශ්‍රී ලාංකීය හිතවත් දරුවන්ට ඒ තෑගි බෙදා දෙද්දී මට මතක් වුණා මේ අපි කොටියේනේ කාෂෙට් ඉවත්තේ අපි හිටියේ ඒකේ හිටපු දරුවෝ අපෙත් එක්ක මුස්ලිම් බර්ගර් සිංහල දෙමළ සෑම ළමෙක්ම අපේ වත්තේ හිටියා අපිට හොඳට සාමූහිකත්වයේ පුරුදු වුණා මම මගේ තාත්තා මම හිතන්නේ තාම ශක්ති සම්පන්න පියේ එතුමා සතියේ පඩිය ගත්තේ සුමානි පඩිය ගත්තේ සුමානි පඩිය අරගෙන සුමානිට දේවල් සැලසුම් කරා හාල් මෙච්චරයි පොල් මෙච්චරයි සීනි තේකුළු මෙච්චරයි අපිට කන්න දෙන්නේ මෙච්චරයි අද දවසේ මට පුළුවන් මෙච්චරයි මේ විදිහට සැලසුම් කරා ඒ නිසා මරණ කම්ම යා සත පහක්වත් ණය වුණේ කොච්චර දුප්පත් වුණා හොඳට සැලසුම් කරා අපිටත් ඒක පුළුවන් වුණා ඇත්තටම අපි ඉගෙන ගත්තේ කොටේන ගුණානන්ද විද්‍යාලේ අපේ දක්ෂතාවයන් අඳුන ගන්න අම්මට තාත්තට කාලේ නැති වුණා තිබුණේ නැහැ ඒගොල්ලන්ට කාලයක් ඒගොල්ලන්ට තිබුණේ අපිට කණ්ඩ බොණ්ඩ දෙන්නේ කොහොමද අපිට ඇඳුම් පැළඳුම් ලබා දෙන්නේ කොහොමද අපේ අද දවසේ ජීවිතේ ගෙවෙන්නේ කොහොමද කියන එක හොයන්න විතරමයි ඒගොල්ල මොනවාක්වත් දැනගෙන තිබුණේ නැහැ ඉතින් මම තමයි කොටේන ගුණානන්ද විද්‍යාලේ මේ එක දේවල් වලට දක්ෂතා පෙන්නුවා එක දේවල් වලට ඉතින් මට හොඳට මතකයි මගේ පන්ති භාර ගුරුතුමියක් හිටියා එන් මාග්‍රට් පෙරේරා ගුරුතුමිය මේ ගුරුතුමී තමයි මාව ගුවන්විදුලි ළමා මණ්ඩපයට එක්කරගෙන ගියේ කරුණාරත්න අබේසේකර අයියාගේ ළමා මණ්ඩපයට 1953 අවුරුදු 10යි මගේ වයස දැන් හොයාගන්න මේකෙත් කිව්වනේ මම 1943 අගෝස්තු මාසේ 23 වෙනිදා ඉපදුනේ මම දැන් මෙහෙම හිටියට මම අවුරුදු 76කුත් ඉවරයි වයස මම හිතන්නේ ඒ කුඩා කාලේ ඒ ටීචර් මාව එක්කරගෙන ගියේ එයා මැඳුම් හදලා දුන්නා අපිට මේ තිබුණේ නැහැ හොඳ සපත්තු මේ පුතාලා දානවා වගේ ඒ කාලේ තාත්තට තිබුණේ නැහැ ඒවද අරන් දෙන්න ඒ කාලේ තිබුණා මේ කට සෙරපු කියලා සෙරපු జాතියක්. ඔය අම්මල තාත්ත ගන්නව ඇති. කට සෙරපු. 730යි, 750යි, 760 තමයි වැඩි මේක. පාට පාට තීන්ත ගාලා තියෙන. ඕක තමයි දාන් යන්නේ. සපතු මේස් දාන ඇතිටියා. මම නම් දාගෙන ගියේ කට සෙරපු. ඉතින් මං එනකොට ටකස් ගාලා සද්ද එනවනේ කට සෙරපු. ඔන්න කට ඇයනවා කියනවා. තාම ඉන්න මගේ යාළු හලෝ කට්ටයා කියලා මට කතා කරන අය කට්ටයා එනවා කියලා ඉතින් ටීචර් සපත්තු දෙකක් ගෙනල්ලා දැයලා හැදුවා ළමා මණ්ඩපෙට අරන් යන්න ගුවන් විදුලියට ඇඟිලි ඈතෙලා කොම ලං කරලා හදලා දාලා දුන්නා ඉතින් ගිහිල්ලා කරුණරත්න අබේසේකර අයියට මාව බාර දුන්නා ඒ කාලේ පුළුවන් දක්ෂතාවයක් තියෙන කෙනෙක්ව ගිහිල්ලා බාර දෙන්න පුළුවන් ගීලා මට මගේ අනාගතේ අතීතේ හොඳට මට මතකයි වසර 76ක් පහු වුණාට ඒක හොඳට මතකයි මට ගිහිල්ලා කරුණාරත්න අබේසේකර අයියට කිව්වා පුතේ සර් මේ ළමයා අපේ ඉස්කෝලේ බොහොම දක්ෂ ළමයි හරි දුප්පත් මෙයාට පුළුවන් නම් උදව් කරන්න කිව්වා ගුවන්විදුලි ළමා මණ්ඩපෙති හිටියා එහෙම නිකම් හිටිය අවස්ථාවක් තිබුණා ඕම තියලා එක දවසක් අවස්ථාවක් දුන්නා ඔබගේ පාමුල සඳුන් ගසාක්‍රි සුවඳ මලින් සැරසෙන්නම් බුදු සාදු ස
sandun gasat winnam mama saman welat winnam kila kiwa avurudu 10 ay avurudu 10 ay den lama mandape den man itin innawa avurudu gana hatarak ithara hitiya den me me lama mandape sindu kiyemin ohoma innakota Amara Dewa sir, Guan Widuli wada. Ituma ehe yanawa, mehe yanawa, me api sindu kiyenawa balanawa, ohoma kaalayak aawa. Ohoma innakota itumata hambuna Lankawe palaweni warna chithrapatiya. 1962. 64 chithrapati aawata api 62 sindu kiyuwe. Itumata hambuwecha palaweni chithrapatiya Sri Lankawe palaweni warna chithrapatiya. මේ කිසිම කෙනෙක් දන්නේ නැති මාව තෝරගත්තා එතුමා මේ චිත්‍රපටයේ ගීත ගායනා කරන්න මතකනේ පුතාලටනේ ගලන ගඟ කි ජීවිතේ දයාලු ලෝකේ මිහිර පතා ආදරේ Lapalu natai gang tere Unnom kiyo vaydi Ekdar samsi hata dekhi Adat Guan Widuli hama tanamati enne eda kiya puye patigata kirema Ohom enna kota Guan Widuli Ta ekathu una me ada ogolo dakinawane reality shows Dakinawane da puthe Gathiyena reality shows Menna mehema tarangiyak thibba Guan Widuli ඒකට කිව්වේ යාෂීප් ගීත තරංගය. ඒ කියන්නේ ටින්කිරි ටින් එකක් දැන්වීමක් හැටියට තමයි ඒ වැඩසටහන කළේ. ආරියසේන මිල්ලවිතාන ආරච්චි කියන නිෂ්පාදකතුමා තමයි වැඩසටහන මෙහෙයුවේ. මේ තරංගයක් තිබුණා. මේ තරංගයට අපි වට දෙක තුනකින්ම ඉදිරිපත් වෙලා අන්තිමට තරඟ කළා මමයි වික්ටර් රත්නායක. Mama dinna, mama eka, Victor Ratnayaka deka. ඊට පස්සේ මොකද ඒකෙන් වෙන්නේ? පළවෙනි දිනපු එක්කිනාට හම්බ වෙනවා බොම්බායට යන්න අවස්ථාවක්. ටිකට් එකක් දෙනවා බොම්බායට යන්න. ඉතින් එතකොටත් පොඩ්ඩක් මොලේ තිබුණා මට ඉතින් මේ මොනවා හරි අදාගෙන දේවල් යන්න. ඉතින් මම තාත්තට කිව්වා අනේ තාත්තේ අපි මොන දකින්න බොම්බායක්ද අපිට බොම්බායක් අපි දන්නේ නැහැ. අපිට යන්න දන්නේත් නැහැ. අපිට මෙහෙම එකක් නැහැ. අපි ගිහලා මේකෙට මේ යන බියදමේ මහත්යලගෙන් ඉල්ලමු සල්ලි. එතකොට අපිට මොන හරි දෙයක් කරන්න පුළුවන් කියලා. ඒ ගමන තාත්තකෝ ඉතින් ඔහොම දෙයිද බං අපි දන්නේ නැහැ කියන්න කියලා. ඒ තැනට ඒ ආයතනයට ගියා. ඔය මේ කොටුවේ මේ ඔරලෝසු කණුව ළඟ. ගිහලා ඉතින් මමම තමයි පැනලා කිව්වේ මහත්යලට. මාව අඳුරගත්තා ඉතින් තරංගෙන් දිනලානේ මම. මං කිව්වා මේ මහත්යා අපිට බොම්බායට යන්න අපි දන්නේ නැහැ. අපිට කේපා අපිට අපි හරි දුප්පත් අපිට පුළුවන් නම් මේ මේකට සල්ලි දෙන්න කියලා. ඒගොමන කීයද සල්ලි දුන්නා මට ඇත්තටම ඒක තමයි මතක නැත්තේ. සල්ලි දුන්නා. කිසි දෙයක් ඒවා මේ ඇහුවේ නැහැ. සල්ලි දුන්නා ඒවල. ඒගොමන ඉතින් හරි ආසයි තාත්තටයි මට. ඉතින් මං කිව්වා තාත්තට තාත්තේ අපි දැන් මොනාරි හොඳට කමු. අපි එහෙම දේවල් කාලා නැහැ. ඒ ගමන අපි ඔය චැතම් වීදියේ තියෙන තැනකින් මට හොඳට මතකයි එළවලු රොටියක් කාලා සරුවත් බිව්වා. ආ රසයි කටස් කටස් කියලා රයිස් කැට දාලා සරුවත් හදනවා. හොඳ සරුවත් එකක් බිව්වා. බීලා දැන් එන ගමන් තාත්තට මං කියනවා මොකද අපේ තාත්තා මේ තාත්තා ටේලනේ. තාත්තා ඇඳුම් මාන්නේනේ. තාත්තා ඒ ඇඳුම් මදින්නේ මේ අඟුරු විස්තරිකේ. දැන් ඒවත් දැන් නැහැ නේද දීපා දැන් ඒවත් නැහැ අඟුරු ඉස්තිරිකේ අඟුරු අරන් එනවා සල්ලි වලට ඉතින් චූටි උණ බම්බු කෑල්ලක් මෙහෙම තියාගෙන ඒ අඟුරු දාලා තාත්තා ඉතින් පිඹිනවා ගින්දරේන්න තාත්තගේ කොණ්ඩේ මුළුයේ ඔක්කොම මුළු ඇඟේම දුම් අර කුඩු යනවා හරි දුකයි අපිට ඒක බලන්න ඒකෙන් තමයි මදින්නේ කෝට් මේ සේරම දේවල් මදින්නේ ඔකත් මට තිබුණා පොඩ්ඩක් ඔළුවේ මේක මං කව තාත්තට මේ තාත්තේ අපි ඉස්තිරිකයක් ගමු සල්ලි අම්බිරානේ
තාත්තා කොම්බට පිස්සුද මේ ගේ ලයිට් උත් නැහැ කොහෙන් ඉස්තිරි එක ගන්නද කියලා. එයා අපි කො ලයිට් උත් ගමු. ඉතින් ඒ සල්ලි වලින් ලයිට් ගත්තා. තාත්තා ඉස්තිරිකයක් ගත්තා. සුමාන දෙකකට දෙකකට හොඳට කණ්ඩ ගෙනාවා කෑම. මාළු අරම මම ගෙනාවා ඉතින් හොඳට කණ්ඩ ගෙනාවා. ඊට පස්සේ තාත්තට උණු වතුර බෝතලයක් ගත්තා. මොකද අම්මා තාත්තා අත්වැඩ කරද්දි රැට මේ තේ කෝප්පයක් හදලා තියෙනවා වහලා. ඉතින් තාත්තා රෑ වෙනකම් වැඩ. ඉතින් අපි හොඳටම දන්නා මේ සීතල වෙච්ච තේ කෝප්පේ තමයි තාත්තා බොන්නේ. උණු වතුර බෝතලයක් ගන්න කිව්වා තාත්තා. උණු වතුර බෝතලයක් ගත්තා. අරගෙන ඉතින් ඔහොම ජීවිත ගමනක් අපි ආවා. ඇත්තටම හුඟක් අය අහනවා මේ මගේ ගීත කලාව මෙහෙම වෙනස් වුණේ ඇයි කියලා. ඇඳුම මෙහෙම වෙනස් වුණේ ඇයි කියලා අහනවා. ඔබ සරල වුණේ කොහොමද කියලා අහනවා. ඉතින් මේ ඇත්තටම අත්දැකීමෙන් අපි දැක්කේ. අපි දැක්කා පන්ති පරතරයක් දැක්කා. උස් පහත් ભેදයක් දැක්කා. කණ්ඩ නැති මිනිස්සු දැක්කා. ඒගොල්ලන්ට සලකන විදිය දැක්කා. උගත්කමට රැකියාවක් නැතිකම දැක්කා. උගතට හරියට සැලකුමක් නැති බව දැනගත්තා. මේ හුඟා දේවල් ඉගෙන ගත්තා. ඒ නිසා මගේ සරලගී වැඩසටහන් වලට පවා මම හුඟක් දේවල් ඒ පිළිබඳව කියන්න ගත්තා. සින්දු කියන්න ගත්තා එහෙම. ඒ නිසා මම ඒ දැක්ක දේ තමයි හුඟක් දේවල් වලින් කරේ. හුඟක් දේවල් ගෙනිච්චි. ශ්‍රවණ ආරාධනා කියලා වැඩසටහනක් කරා. සත්‍යයේ ගීතේ කියලා වැඩසටහනක් කළා. සත්‍යයේ ගීතෙන් කලේ ආදරේ පැති ගොඩාක් කතා කරා. ඒවත් අපි දැක්කා. ආදරේ බිඳෙන ඒවා. ළමයි ආදරේ කරලා ඔළුව නරක් වෙලා යම් යම් අකටයුතු දන් කරන අවස්ථා. එතකොට දෙමව්පියන් අතර තිබුණු ඒ ප්‍රශ්න මේවා හුඟා දැක්කා. දැකලා ඒ සත්‍යයේ ගීතය ආදරේ සුන්දරත්වය, ආදරේ වේදනාව, ආදරේ තියෙන කටුක බව මේ සියලු දේ එක්තැන් කරලා කියන්න ගත්තා සත්‍යයේ ගීතේ ප්‍රසංගය. ඊට පස්සේ පවන කරා. පවන කරේ මරණය අතේ තියාගෙන. මරණය අතේ තියාගෙන කරේ. ඇත්තටම අපිට එහෙම බයක් තිබුණෙත් නෑ. ඇත්තටම අපි ගෙනිච්ච චින්තනයේ උඩ අපිට බයක් තිබුණේ නෑ. අපි පවන කරේ රටේම දැක්ක තරුණීන්ට තිබිච්ච අසහනෙ. දැන් පුතාලා ලොකු අධ්‍යාපනයක් දරලා මේ තැනට ඇවිල්ලා. දැන් උතනින් එහාට පුතාලගේ අත්වැල් දෙන්න මේ ආයතනයක් ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ කාලේ එහෙම ඒවා හුඟක් අඩුයි. ඒ නිසා ඒගොල්ලන්ට තිබුණා වේදනාව. ඒගොල්ලන්ට තිබුණා පීඩනයක්. අවි අතර ගත්තේ ඒකයි. ඒගොල්ලන්ට තිබුණා ප්‍රශ්න ගොඩක්. ඒ නිසා අද පුතාලා එහෙම වෙන්නේ නැහැ. පුතාලාට පුළුවන් හොඳ විදියට අඩිතාලමක් හදාගන්න හුඟක් දේවල් තියෙන නිසා. ගීතේ කියන්නේ මිනිත්තු දෙකයි තුනයි. අපිට පුළුවන් වුණා දෙයක් දේවල් කියන්න. ඉතින් ඒ නිසා තමයි අද අපි මේ තත්ත්වයට ඇවිල්ලා අපිට පුළුවන් වෙලා තියෙන්නේ මෙහෙම හඬක් නගන්න. අපි වේලක් ඇවේ. අපිට තිබුණේ නෑ එහෙම දේවල්. වේලක් ඇවා. අපේ යාළුවෝ අපිට උදව් කරා. පන්සලේ හාමුදුරුවෝ උදව් කරා. අපේ කොටෙහිනේ පල්ලියේ ස්වාමීලා උදව් කරා අපිට. ෆාදර්ස්ලා උදව් කරා. හුඟක් දේවල් අපි ලබා ගත්තා. ඒ නිසා මම හිතන්නේ අපි ජීවිතේ විශ්වවිද්‍යාලේ නොගියට ගොඩක් අත්දැකීම් ලබා ගත්තා. අපි පවන ප්‍රසංගය කරලා අපි ජීවිතේ බේරගන්න ඉන්දියාවට පැනලා ගියා. ඉන්දියාවේ වන්දනා නඩ අපිට කණ්ඩ වොණ්ඩ දුන්නා. උදව් කරා. හිඟන්න වගේ ගිහිලා හිටියා අපි. එහෙදී දැන් නිකම් ඉන්න බැරි නිසා අඩයාර් කියන නගරේ මේ ජනගායන ද්‍රවිඩ ජනගායන ඉගෙනගෙන ආවා. එහෙම ඉන්න බෑනේ ඉගෙනගෙන ආවා. ඉගෙනගෙන ඇවිල්ලා මෙහි පුවත්පත් සාකච්ඡාවක් පවත්වලා ඒකේ අපි කිව්වා අපි මේ ද්‍රවිඩ සමාජයත් එක්ක අපි යාළු වෙන්න ඕනේ. අපි ඒගොල්ලන්ගේ භාෂාව ඉගෙන ගන්න ඕනේ. මේ මිත්‍රත්වය ඇති වෙන්න ඕනේ. මේ මිත්‍රත්වේ මෙහෙම පළුදු වෙලා තියෙන්නේ මේ දේශපාලනය නිසා. ඒගොල්ලන්ට ඕන දේවල් ඒගොල්ලෝ කරලා ඒගොල්ලන්ගේ බලය රැක ගන්න නිසා මේ සාමූහික සමගියට වැටක් බැඳිලා තියෙනවා. ඒ නිසා මේක අවශ්‍යයි. ඒ නිසා
දෙමළ ජනගී සංගත දැටියක්ම කළා. ඒ රන් සීනෝ කියලා දෙමළ සමාජයෙන් සම්මානයක් දුන්නා මට. කරා. ආරාරෝ. දන්නද පුතාලා නේද? ඉන්න අය. අරීරරෝ. ආරාරෝ. අරීරරෝ. වචන අරතු මුකුත් කියන්න එපා. ඉදිරණි වෙල්ල වඳ එන්නු යුරේ කන්නුරංග සඳිරණි වෙල්ල වඳ සඳනුමි කන්නුරංග ආරාරෝ අරීරරෝ. ගීතේ කියලා කියන්නේ ඉතාම මිනිසුන්ගේ හදවතට විඳින වැටෙන දේවල්. දැන් අපි අයන්න කියන්න ලොවට මැහෙන්න කියලා කිව්වා. ඒකේ අපි කිව්වේ අන්තිමට මේ ඔක්කොම හුරු අරන් යන්න පුළුවන්. කාසිපනම් හිටි හැටි සතුරුගෙන යති රහසේ පුතින් පතින් ලද දැනුමේ ධනය සදාකල් සුරකේ ඥානය වඩන්න කාලය ගෙවන්න එන්න මගේ මල්ලි එන්න මගේ නංගි කියලා කිව්වා. දැන් මට මතකයි ඉස්සර මේ අපේ වත්තේ කාෂටි වත්තේ හරියට යනවා කෑම බීම යනවා අරවා මේවා යනවා අපි තාත්තගෙන් ඉගෙනගත්ත ගොඩක් දේවල් අපේ ජීවිත පාඩම්. ඉතින් යනවා සෞකංජි කාර්යය යනවා හැලපකාරයා යනවා වඩේ කාර්යය යනවා හරි මාසයි. ඉතින් මොනවා කරන්න දිල්ලන්න බෑ. තාත්තගේ සතියේ පඩියටනේ ඔක්කොම තිබුණේ. ඉතින් කෙලින්ම තාත්ත කියන ඉල්ලන්න එපා කිසි දෙයක් අද මට දෙන්න බෑ. ඉතින් මම ඇත්තටම මම පොඩ්ඩක්වත් සැලෙන්නේවත් ලැජ්ජා වෙන්නේවත් නෑ පුතේ දුවේ මගේ මේ ජීවිත කතාව කියන්න. මම ඒකෙන් ලබාගෙන තියෙන පන්නරය තාම වටින පන්නරයක් මම ලබාගෙන තියෙනවා. මොකද අපි පුතාල දුවලා හොඳට තීත්‍ය තීත්‍යට ගන්න. අපි බොරුවක් කිව්වොත් බොරු 10ක් කියන්න ඕනේ ඒක හදන්න. ඒක හදන්න බොරු 10ක් කියන්න ඕනේ. එයා ශිප් ගීත තරගයේ මම පළවෙනි වෙලා මම සල්ලි අරගෙන මෙහෙමයි මෙහෙමයි කිරුවි කියලා පත්තරේ දැම්මාම වික්ටර් රත්නායකත් ජනප්‍රිය නෑ මාත් ජනප්‍රිය නෑ ඒ කාලේ. වික්ටර් රත්නායක මට ලොකු ලියුමක් එවලා තිබුණා. එයා ලියුම මට මම තාම තියෙනවා ඒ ලියුම. එයා ලියලා එව්වේ මම දෙවෙනි වෙච්ච එකට හරිම කැමතියි. එයා ලියලා එව්වේමයි. මොකද මං එයා පළවෙනි වුණා නම් මට එක් කරන්න හම්බෙන්නේ නැහනේ. එයා ඒකට මට ආශිර්වාදයක් කරා. ඉතින් හරිම සන්තෝෂයි. අපේ රටට සේවය කරන්න ඕනේ. ඔයගොල්ලෝ පිටරට යන්න ඕනේ, ජාත්‍යන්තර අත්දැකීම් ලබන්න ඕනේ, විවිධ භාෂාවන් ඉගෙන ගන්න ඕනේ. නමුත් අපේ රටට සේවය කරන්න ඕනේ. මෙහි හුස්ම අපිට ඕනේ. මෙහි සුවඳ අපිට ඕනේ. ඒ නිසා පුතාලා මෙහෙට උදව් කරන්න ඕනේ. ඒ වගේම තමයි අම්මා තාත්තා. ගුරුවරු. අම්මා තාත්තා ගුරුවරු. මම සින්දුවක් කිව්වා මිහි මණ්ඩලයේ අඳුරු කුසේ දේවුල්පත අම්මා කියලා. මිහි මණ්ඩලයේ අඳුරු කුසේ දේවුල්පත අම්මා අහස්තලින් මරු කතරට වහින වැස්ස අම්මා. අම්මට උපමාව අම්මාම විතරයි. තාත්තාට උපමාව තාත්තාම විතරයි. ඒ නිසා පුතාලා දුවලා මේ අද ගත්තු ශක්තියෙන් අයියේ අම්මා තාත්තව හොඳට බලන්න ඕන. ගුරුවරු හොඳට බලන්න ඕන. මාගරට් පෙරා ගුරුතුමි තාම මම සමරනවා. කරුණාරත්න අබේසේකර අයියා මම තාම සමරනවා. අමරදේවසට මම අත් දෙක උස්සල වඳිනවා. නැවත ජීවිතය දුන්නේ එයා අපිට. ඉඳා ඒවා හරිම අවශ්‍යයි. ඉතින් මං මේ ගීය මම කියන්නේ පුතාලට මේ අහලා බලන්න. මේ ගීයෙන් කියන දේ පුතාලා අපේ රටට සේවය කරන්න උත්සාහයක් දරන්න. මේක මම ගායනා කර මීට අවුරුදු 25කට උඩදී මහාචාර්ය සුනිල් ආරියරත්න
mega ragionava e due metà non il manico di mamma mai sarungeli varal seli nisan seli guantali apin midi vena ratakar yanna hadanni upan bimata vadiya tana kohida tiyenne sarungale bata paturin numba saduwe api lamai sarungale latula rali kiruwe api lamai sarungale kola alawa hada kiruwe api lamai sarungale numba ahase api lamai tam bimai sarungale numba venuven guti kave api lamai sarungale sarungale udagiyada matak nathi api lamai sarungale numba wage rata hera yana api lamai sarungale waran sale Nisan sele guan tali apin midi vena ratakada yanna hadanni upan bimata vadiya tana kohida tiyenne Mage katawa dan mitirin awasanai. Mama hitanawa mage jeevitha katawa taama ketiyen mama me tikak kiyuwe. E thulin putalata duwalata yam kisi aadarshayak laba ganna puluwan una nam mage ekata santosai. Mama adath inne taama sahaluwen. Mata ona deyak dan attarinna puluwan. Mama hitanawa Sri Lanka ini pura esy dunia kediete, mata keranda puluang, magi wisir paten, yang kisi deak mama keruakir, bohmistuti.